තිහ සිල්වත් භික්ෂූන් සොයා ඔවුනට දන් දීමය පුද්ගල විභාගයක් නොකොට සංඝයාට දන් දීමය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද සාංගික දානය පෞද්ගලික දානයයි දාන දෙකොටසකි පුද්ගලයන් තේරීම කළ යුත්තේ පෞද්ගලික දානය දීමෙහිදීය සීලවතෝකෝ මහරජ දින්නම් මහප්පලං නෝ තථා දුසීලේ යනුවෙන් මහරජ සිල්වතාට දීම මහත්ඵල වන්නේය දුසීලයන්ට දීම එසේ නොවේය යයි තථාගතයන් වහන්සේ කොසල් රජතුමාට වදාළසේක එබැවින් පෞද්ගලික දානය දෙන තැනැත්තාට සිල්වතුන් සොයා සිල්වතුන්ට දීම යහපත් බව කිය යුතුය සාංගික දානයක් දෙනවා නම් සිල්වතුන්ය කියා කොටසක් තෝරා ඔවුනට දෙන්නට බලාපොරොත්තු නොවිය යුතුය තෝරා කොටසකට දෙන දානය සාංගික දානයක් නොවේ සාංගික දානයක් දෙන තැනැත්තා විසින් කොටසක් වෙන් නොකොට සම්පූර්ණ සංඝරත්නයට දෙමිය කියා දිය යුතුය සාංගික වන්නේ එසේ දෙන දානයයි නත්වේ වාහං ආනන්ද කේනචි පරියායේන සංගතාය දක්ඛිනාය පාටිපුග්ගලිකං දානං මහඵලතරං වදාමි යයි ආනන්දය කවර ආකාරයකින්වත් මම සාංගික දානයට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරයි යයි නොවදාරමි යයි දක්ෂිනා විභංග සූත්‍රෙහි වදාරා ඇති බැවින් සිල්වතුන් සොයා ඔවුනට දෙන පෞද්ගලික දානයට වඩා පුද්ගල විභාගයක් නොකොට සංඝයාට දන් දීම යහපත් බව කිය යුතුය දිනක් තථාගතයන් වහන්සේ වෙත ලී වෙළෙන්දෙකු පැමිණ එකත් පසෙක හිඳගත් කල්හි ගෘහපතිය තොපගේ ගෙදර දන් දෙනු ලැබේදැයි උන්වහන්සේ විචාලසේක එසේය ස්වාමීනි අරණ්‍යක වූද පිණ්ඩපාතික වූද පාංශුකූලික වූද රහත් වීමට පිළිපදින්නා වූද හාමුදුරුවන්ට අපගේ ගෙදර දන් දෙනු ලැබේය යයි ලී වෙළෙන්දා සැලකලේය එකල්හි තථාගතයන් වහන්සේ ගෘහපතිය දරුවන් නිසා අවහිර වූ ගිහිගෙයි වාසය කරන්නා වූ සඳුන් සුණු ඇඟ ගලවන්නා වූ මල් ගඳ විලවුන් දරන්නා වූ රන්රිදී මසු කහවණු වලට ඇලුම් කරන්නා වූ කාමභෝගී ගිහියකු වන නුඹට රහතුන් හෝ රහත්වීමට පිළිපදින්නවුන් හෝ හැඳින ගැනීම පහසු නොවන බව හා ආරණ්‍යකයන් අතරත් නගර ග්‍රාමවල වෙසෙන්නවුන් අතරත් පිණ්ඩපාතිකයන් අතරත් පාංශුකූලිකයන් අතරත් මිනිසුන් පුදන සිවුරු පරිභෝග කරන්නවුන් අතරත් නොයකාකාර හොඳ නරක කම්වලින් යුත් පුද්ගලයන් ඇති බව වදාරා ඉංගතුවන් ගහපති සංඝේ දානං දේහි සංගේතේ දානං දදතෝ චිත්තං පසී දිස්සති සෝත්වං පසන්න චිත්තෝ කායස්ස වේදෝ පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපජ්ජස්සසි යනුවෙන් ගෘහපතිය සංඝයා හට දන් දෙව සංඝයාට දන් දෙන කල්හි නුඹේ සිත පහදින්නේය එයින් නුඹ මරණින් මතු ස්වර්ගයෙහි උපදින්නේය යයි වදාළසේක මේ දේශනය අංගුත්තර නිකායේ චක්ක නිපාතේ දාරුකම්මික සූත්‍රයෙහි එන්නේය සංගේ චිත්තිකාරං කාතුං සක්කොන්තස්සීහි කීනාසවේ දින්න දානතෝ උද්දිසිත්වා ගහිතං දුසිල්ලේපි දින්නං මහප්ඵලතරමේව යනුවෙන් සංඝයා හට ගරු කළ හැකි තැනැත්තාට රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා සංගින් ලබාගත් දුසීලයකට දෙන දානය මහත්ය යයි දක්ෂිනා විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ සංඝයාගෙන් ලබාගත් දුසීලයාට දෙන දානය එසේ මහත්ඵල වන්නේ එය සාංගික දානයක් වන බැවිනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සිල්වත්ය සංඝෝහි දුස්සීලෝ නාම නත්ති යයි දුස්සීල සංඝයා නැති බව දක්ඛිනා විභංග සූත්‍ර අටුවාවෙහිද දක්වා තිබේ යමෙක් දුස්සීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත
සංඝරත්නයට දෙන තැනැත්තා දෙන්නේ සිල්වතුන්ටමය. සංඝයාට දෙන දාණය දුස්සීලයන්ට අසු වූවත් එයින් දායකයාගේ පිනට හානියක් නැත. මක්නිසාද දායකයා දෙන්නේ දුස්සීලයන්ට නොව සංඝයාටය. සංඝයා සිල්වත්ය. එහෙයිනි.